රාශි චක්‍රයේ 11 වෙනි රාශිය කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති වන්නේ සෙනසුරු. එවත් ශනි. ඉතින් මේ වෙලාවේ ඔබේ ලග්නාධිපතියා රවි බුධ චන්ද සමග සංයෝගව 12 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම සිකුරු ග්‍රහයයි කුජ ග්‍රහයයි අයස්ථානිය 11 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. ගුරු ගායා ලග්න භාවෙත් රාහු ගායා 4 වෙනිත් කේතු 10 වෙනිත් තැන්පත් වෙලා මේ මාසයේ ආරම්භනවා. මේ පෙබ්‍රවාරි මාසයේ ආරම්භනවා. ඉතින් මේ කුම්භ ලග්න හිමියන්ට මේ මාසයේ කුමක් වෙයිද? මෙහෙමයි. තත්ෂම කිව්වොත් අපි මේ කුම්භ ලග්න හිමියන්ට මේ පෙබ්‍රවාරි මාසය සහ ඉදිරි මාස දෙක ගැන කතා වුණා. අපි පෙබ්‍රවාරි මාසය ගැන කතා කරා. නමුත් මේ මේක ඉදිරි මාස දෙක අප්‍රේල් මාසය දක්වාම බලංගු වෙන දෙයක්. ඉතින් සුභ අසුභ මිශ්‍ර පළ දෙන මාසයක් තමයි මේ උදා වෙන්නේ. මොකද හේතු වෙන්නේ මේ ඔබගේ ලග්නාධිපතිය 12 වෙනි භාවයේ මේලාවේ තැන්පත් වෙලා ඉන්නේ. ඒ වගේම ලග්නාධිපති මේ වෙලාවේ ඔබගේ දෙවැන්න, සයවැන්න සහ නවවැන්න දකිමින් දෘෂ්ටි එළමින් ඉන්නේ. ඉතින් මේ තත්ත්වයේ උඩ ඔබ මේ තරමක් මෙහෙමයි මේ දේ විශේෂම කියනවා. මේක මේ මේ ඔබට අනිවාර්යයෙන්ම වෙනස් කරගත හැකි තත්ත්වයක් තියෙනවා. මේකට අවශ්‍ය වෙන කාරණා ටික තමයි මම කියන්නේ. ඉතින් වැරදිට තමයි මුලින්ම මේ අසුබ දේවල්මයි කියන්නේ. මේ මිනිස්සුන් ඇයි මේ නෙගටිව් කරන්නේ, ඇයි මේ ඍණාත්මක කරන්නේ මේ අසුබ දේවල් කියලා? නෑ, මේ 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 අසුබ දේවල් කියන්නේ ඔබ ඍණාත්මක කරන්නේ. ඒ මේ අසුබ දේවල් අහලා ඔබ ධනාත්මක වෙලා ඒ ඍණාත්මක පැත්තත් ධනාත්මක කරගන්න. මොකද දැන් අපි අඳුර යන තැනකදී ඉස්සරහා වලක් තියෙනවා කියලා කලින් දැනගෙන ගියොත් ඔන්න ඔක්කො ඔබට මොකක් හරි ආලෝකයක් අරයන්න පුළුවන්. එහෙම නැත්නම් කල්පනායන් කියලා මේ වලේන වැඩි බේරෙන්න පුළුවන්. ඉතින් ඉන්නේ ඒ වගේ දෙයක් තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. ඔබ වැස්සේ යද්දි නොතමි යද්ද වහිනවා කියලා දැනගත්තොත් කුඩයක් අරයන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ වැස්ස මෙත් ධාරණේ පාත වැස්සෙන් කුඩේකින් නොතමි ඉන්න අමාරු වෙයි. නමුත් තරමක් හෝ නොතමි ඉන්න පුළුවන් වෙයි. ඉතින් මේකයි මේ මේ දීර්ඝව මම පැහැදිලි කරන්න ගිය මේ අසුභකාරී තත්ත්වෙන් කියන්දි ඒක ගැන වැරදි හිතන්න එපා. ඒක ඔබ ධනාත්මක කරගන්න උත්සාහ කරන්න. මෙතනදී ඔබට පුළුවන් මේක කරගන්න. මේ වෙලාවේ මේ ඔබට අත්‍යවශ්‍යම කිව්වොත් වගකීම් වැඩිපුර පැවරණ කාල සීමාව. රැකියා ස්ථානේ හෝ වේවා, පවුලේ හෝ වේවා, නැත්නම් ව්‍යාපාර කටයුතු කරන තැනක කොහොම හෝ ඔබට මේ වෙලාවේ වගකීම් පැවරෙනවා. ඉතින් මේ වගකීම් පැවරෙද්දී ඇත්තටම ඔබට යහපත් කරගන්න ඔබට පුළුවන්. මේ වගකීම් වලින් පැනලා යන්න එපා. ඔබ පොඩ්ඩක් මේ වගකීම් වලින් අර බහැර වෙලා ඉන්න උත්සාහ කරන. ඒ වගේම මේ ඕනාවට එපාර කරලා මේ ඇඟෙන් ඇඟ බේරගන්න විතරක් කරන තත්ත්වයක් පෙන්눔 කරනවා. හැබැයි ඔබට පුළුවන් නම් මේක ඔබ උත්සාහවන්ත වෙලා මේ වගකීම් නිසි ආකාරයෙන් කරන්න. අන්න ඔබට ඒ තියෙන අසුභකාරී තත්ත්වය මගහැර ගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ. ඔබට පුළුවන් තව ටිකක් මහන්සි වෙන්න. ඒ වගේම ඔබගේ අර දැනුම සහ හැමදේම සන්නද්ධ වෙනවා. දැන් යම්කිසි දෙයක් ඔබට ලැබෙන වකිම සම්බන්ධ දෙයකදී ඔබට මේ මේ වෙලාවේ ඔබගේ දැනුම ප්‍රමාණවත් මදි කියලා ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රමාණව මදි කියලා ඒ වකිමෙන් බැහැර වෙන්න එපා. ඔබ ඒගෙන හොයන්න පටන් ගන්න අලුත් දෙයක්. සමහර විට ඔබ මේ ඉන්න පැත්තෙන් සම්පූර්ණම තවත් පැත්තක යොමු කරන්න. ඔබ ඔබ යන ශ්‍රේෂ්ත්‍රය, ඔබ රැකියාව කරන ශ්‍රේෂ්ත්‍රය, ව්‍යාපාරය කරන ශ්‍රේෂ්ත්‍රය හෝ අධ්‍යාපනයේ තියෙන ශ්‍රේෂ්ත්‍රය මුළු මනින්ම වෙනස් කරන්න පුළුවන් කාලයක් ඔබ මේ සුළු දේ හදාගත්තු. මොකද ඔබට ලැබෙනදී ඔබ ඔබ දැන් මේ වෙලාවේ දන්නේ නැහැ මේ දේ කරන්න. නමුත් ඔබ ඒක ඉගෙන ගන්නවා, හොයලා බලනවා. දැන් නොදන්න කෙනෙක්ගෙන් දන්න කෙනෙක්ගෙන් අහගන්න නොදන්නදී ඒක ඔබගේ ජීවිතේ මහා පරිවර්තනයක් කරන්න සුබ දෙයක් කරගන්න පුළුවන්. මොකද හේතුව මේ අප්‍රියල් මාසෙන් පස්සේ ඔබට හොඳ කාලයක් එන්නේ. තරමක් දුරට ඔබට මේ තිබිච්ච මේ පහුගිය කාල සීමා තුළ ඔබ මේ ඇත්ත වශයෙන්ම මේ නොමැරි මැරුණා කියලා කියන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ඒකනේ කතාව. කුම්භ ලග්න හිමියන්ට පුදුම විදිහට ගැටලු ඇති වුණානේ. ගැටලුකාරී තත්ත්වන මූණ දුන්නා. ප්‍රශ්නද, ලෙඩ රෝගද හැමදේම පීඩා විඳන්නේ. මේ දැනටත් ගොඩාක් දුරට. හැබැයි ඔබට දැන් පොඩ පොඩ මේක අඩු වෙනවා කියලා දැනෙනවානේ. ඒක නිසා මේ අප්‍රේල් මාසෙන් පස්සේ ඔබට සුබ කාලයක් එන්නේ. ඒ කාලය තවත් සුබ කරගන්න මේ කාලේ ඔබට හොඳ අඩිතාලමක් යෙදෙනවා. ඒ අඩිතාලම ශක්තිමත්ම දාන්න, ශක්තිමත්ව කරගන්න. මොකද අපි ගියක් හදද්දී අපි ඕනට එවාට මේ ගිහිල්ලා මේ අත්තිවාරමක් දාලා ගියක් හදුවොත් කල්පවත්මක් නැහැනේ. එහෙනම් මේ ඔබගේ වාසනාවන්ත ජීවිතය අත්විඳින්න. වාසනාවන්ත කාලෙත් හැමදාම තියෙන්නේ නේ. නමුත් ඔබ හොඳ අත්විවරමක් යටතේ වාසනාවන්ත කාලේ ගොඩනගා ගත්තොත් ඔබට ඒ ශක්තිය අර ඔබට අඩුපාඩු අර නරක අසුභකාරී කාලෙත් ප්‍රයෝජනට අරගෙන ඒ කාලේ සුභ කරගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ මේ වෙලාවේ හැමදේම දැනුම හොයලා ගන්න. ඔබ දැන් උසස් වීමක් බලාපොරොත්තු වෙනවා. රැකියාව නැත්නම් අලුත් රැකියාවට යන්න තීරණ
පොඩ්ඩක් මේ පෙබ්‍රවාරි මාසෙ තරන්නේ මේ මාස තුන ඉවසන්නේ. ඔබ මේ වෙලාව හොයන්න ඔබට වෙන අලුත් රැකියාව මොකද්ද හොඳ? ඔබේ උසස් වීමට යන්න නම් ඔබට මොනවාද තව ඔබ අධ්‍යාපන සුසුකම් අවශ්‍යද නැත්නම් ඔබේ දැනුම අවශ්‍යද? ඒ කාරණා ගැන මේ වෙලාවේ අර කියන ආයුධ සන්නද්ධ වෙන්න. අන්න ඊට පස්සේ ඔබට අර අප්‍රේල් මාසෙන් පස්සේ එන කාලෙදි බය නැතුව ඔබගේ අලුත් රැකියාවකට නව රැකියාවට ඔබ උසස් වීමකට හෝ අන්න ඇප්ලයි කරන්න. අනිවාර්යෙන්ම ජය ලැබෙනවා. අධ්‍යාපනදිත් එහෙමයි. ඔබ දැන් මේ ඔබ දැන් මේ ඔබ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන කියපු නිසා පොඩ්ඩක් කියන්න අධ්‍යාපන ගැන වැඩිපුර ඉදිරියේදී කියන්න. මේ අධ්‍යාපන මේ කාලේ වුණත් ඔබ මේ අධ්‍යාපනයේ ලබන ශාස්ත්‍රය ඔබට වෙනස් කරන්න හැම වෙලෙම හිතනවා. අපෝ මේක මට ගැලපෙන්නේ නැහැ කියලා. අන්න දැම්ම වෙනස් කරන්න යන්න එපා. දැන් එහෙනම් ඔබ වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අන්න ඒකෙන් ඉදිරියට ගියත් ඔබට මොනවාද තියෙන වාසි? ඔබට ලැබෙන දේ මොනවද කියලා දැන් හොයන්න. ඒකේ කරන්න ගියොත් ඔයා අතරමං වෙයිද? නැත්තම් ඔබට මේ කරගන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය වෙන දේවල් මොනවද? අන්න හොයන්න. රැකියාවක් කරන්න ගියත්, ව්‍යාපාරයක් කරන්න ගියත්, අලුතෙන් ව්‍යාපාරයක් කරන්න ගියත් ඒක අනිවාර්යයෙන්ම හිතන්න. ඔබ ව්‍යාපාරයක් අලුතෙන් ආරම්භ කරනවා නම් මේ අලුත්ම ව්‍යාපාරයකට ඔබ වෙනස් වෙන්න යන්නේ. එහෙමනම් ඔබ එකපාරයකට අත ගහන්න කලින් මේ ව්‍යාපාරය ගැන හොයන්න. මේ කරන අය මොකද්ද මේකෙන් වෙන්නේ? මේකේ මොනවද වෙන්න පුළුවන්? ඔබට තියෙන රිස්ක් එක කියන්නේ අවදානම මොකද්ද කියලා හොයලා බලන්න. ඒ වගේම ඔබට මේකෙන් තවත් ආකාරයෙන් ලාභ උපයන්න පුළුවන්ද? ඔබට ඇත්තටම මේකෙන් අර පිරිය අයට සාපේක්ෂව හොඳ ලාභයක් ලබන්න පුළුවන්ද? අන්න ඒ ගැන හොයන්න. මේ ව්‍යාපාර ඒ ආකාරය ව්‍යාපාර හොයන අය මුණගැහිලා අන්න ඕකෙන් අදහස් ගන්න. හැමෝම නම් කියන එකක් නැහැ. නමුත් හොඳයි ඇති. අන්න ඒගොල්ලන්ගේ උපදෙස් ගන්න. එහෙම නැත්නම් මේ අන්තර්ජාලය මේ ලෝකේ දියුණු වෙන ඉඳි අන්තර්ජාලය හැමදේම තියෙන හොයන්න. හැබැයි හැමදේම ඇත්ත නෙමෙයි. විශ්වාසන්ත තැනකින් හොයන්න. හොයලා ඔන්න ආයුධ සන්නද්ධ වෙලා ඉන්න අප්‍රේල් මාසෙන් පස්සේ ඒ දේට යොමු වෙන්න යුද්ධය ආරඹන්න. ඉතින් ඒ වගේම මේ ඔබට මේ වෙලාවේ මේ වැයපස අධික ලෙස ඉහළ යනවා. ඒකට හේතුව වෙන්නේ ඔබ. ඔබගේ පවුලෙම වැයවැස ඔබ නිසා ඉහළ යනවා. ඔබට මේ දැන් ඔබ අපි කියමුකෝ මේ කුඹ ලග්න හිමි එක් විශේෂයෙන්ම කාන්තාවක් නම් ඔබ මේ ගෙදර උයන්න බිහන්නත් හරි කම්මැලි. හැම වෙලෙම කියනවා අපි ගිහිල්ලාද එළියෙන් කමු. හැම වෙලෙම උත්සාහ කරනවා ඒ දේ කරන්න. එතකොට අර ඔබගේ සැමියාගේ තියෙන ආදායම් තත්ත්වය පහළ යනවා. එතකොට ඔබ කුඹලබි ලග්නහිමි පුරුෂයෙක් වුණත් එහෙමයි. ඉතින් ඔබ මේ වෙලාවේ හැම දෙෙම අර හරි ලේසියට පහසුවට ඔබ මේ ඇඟ වෙහෙසන්න නැතුව හිත වෙහෙසන්න නැතුව වෙනද කෙනෙක් ලවා මුදල් හොදිලා කරගන්න හදනවා. අන්න වැරද්දක්. ලොකු වැරද්දක්. මුදල් වගේම ඔබට අවශ්‍ය ආකාරයට ඒ දේ වෙන්නේ නැහැ. ඔබේ හිතේ තියෙන දේ දන්නේ ඔබනේ. ඔබ වෙන කෙනෙක් ලවා මුදල් දීලා ඔක් කරගන්න පුළුවන්. නමුත් 100%ක් ඔබට අවශ්‍ය පරිදි සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ තුලින් ඔබට ආවාසයක් වෙන්න අන්න හදාගන්න තැන. මේවා තමයි හදාගන්න තියෙන්නේ. ඉතින් ඔය දැන් මේ රාජක තත්ත්වයක් තියෙන කියලා මේ වෙලාවේ ඔබ බය කරලා ඇති උපරිමයෙන්ම ඔබගේ ඔබ දන්න ජ්‍යොතිෂයෙන් හැබැයි සැබෑ ජ්‍යොතිෂයෙන් එහෙම කරන්නේ නැහැ. ඉතින් මේ ඒ රාජකයේ කියන දේත් හරියට තේරුම් ගන්න. ඒ රාජකයේ කිව්ව ගම මේ රාජකයේ බය කරන්නේ බිස්නස් කාරයෝ. ඒ රාජකක කියලා හැම වෙලේ මිනිස්සුන් බය කරන්නේ මේ තමන්ගේ වෙළඳාමක් කරගන්න ජ්‍යොතිෂවේදීන් නම් වෙන්න බෑ ඒගොල්ලෝ. ඒක නිසා ඒ රාජකයේ මෙහෙමයි නරක පැති කියන්නේ අසුබ පැති තියෙන්න පුළුවන්. නමුත් ඒ රාජකයේ කියන්නේ හිතා ගන්න බැරි ජීවිතේ පාඩම් කියලා දෙන කාලයක් කියලා මම නම් සලකන්නේ. ඒ තුලින් ඔබ ජීවිතයේ ඉදිරි ජීවිතයේ සම්පූර්ණ අඩිතාලම සහ ඔබව හරවන තැන ඒ වගේම ඔබට වරදින තැන් පෙන්ලා දීලා ඔබේ ජීවිතේ අර කියන්නේ අපි කියන්නේ අර මෝහත් කරන තැන් ඕන දෙයකට ඔබව ඔබට මූණ දෙන්න පුළුවන් විදිහට මෝහත් කරන එක තැන තමයි ඒ රාජ්‍ය කාලයක් කියන්නේ. ඔබටත් මේ රාජ්‍යයක් ගෙවින් යන ඒ රාජ්‍යයේ බොරුවට බය වෙන්න එපා. ඒ රාජ්‍යයට ඔබ දැහැමිව ජීවත් වෙන්න දන් දෙන්න. ඒ තුලින් ඔබට ඒ රාජ්‍යක තත්ත්වයේ තියෙන දේවල් තරමක් දුරට අවම කරගන්න පුළුවන්. කියන්නේ නරක පැතිකඩ හොඳ පැතිකඩ වැඩිපුර ලබන්න පුළුවන්. මේ වෙලාවේ ඔබට පුළුවන් මේ ඔබට මේලයි ඔබ කැමැත්තෙන් ඉන්නනම් මේ ජනප්‍රිය වෙන්න ඔබගේ රැකියාව කලා ශාස්ත්‍රය සම්බන්ධ වෙනවනම් මෙන්න හොඳ කාලයක්. ඔබට මේලාවේ සම්මානවලට පාත්‍ර වෙන්න ඇගීමට ලක් වෙන්න පුළුවන් කාල සීමාව. ඒ වගේම මේ විශේෂයෙන්ම මේ රැකියාවල ඔබට කැපිපෙන්න වැඩ කරන්න පුළුවන්. මම කියන්නේ මේ කාල සීමාව කැපිපෙන්න වැඩ කරන්ද ඔන්න ඉදිරි මාස තුනෙන් පස්සේ ඔබට උසස් ස්ට්‍රීම් ලැබේ. ඉතින් අර ලැබෙන මුදල් හරියට පාලනයකින් කටයුතු කර යන මේ ආර්ථිකය මේ කාලේ කියයි මේ හැමෝම කියන්නේ ඔබගේ ආර්ථිකය අයහපත් ඔබ ණය වෙන්න බලනවා. ඔබ හැමදේම ණය වෙලා හරි කරගන්න හදන මේ අද ණයක් ගන්නවා හෙටත් ණය ගන්න. අන්න ඒ දේ කරන්න එපා. හැමදේම කළමනාකාරීත්වයෙන් කරන්න. නැත්තම් ඔබට සැහැන කාලයක් මේක අර හොඳ කාලෙද්දිත් අර තුවාල කරන් හිටියද තුවාලයක් කියන දේ අර කොච්චර හොඳ වුණත් ඔය කැලැල්ම කියන කාලයක් ගත වෙනවා. ඒක නිසා තුවාල කරගන්න නැතු වෙන්න. තුවාලයක් කියන එක අදහස් කරේ ප්‍රශ්න ඇති කරගන්න නැතු. නැත්තම් අර සුබ කාලනොත් අඩක් විතර මේකේ මේ කැලැල් මකා ගන්න ඔබට යයි.
ඉත කල්පනාවෙන් ණය නොවි හැමදේම අර අල්පේච හිතන්න හැමදේම මේ ඔබ හැම මේලා හැමදේම අර පරිම සුපෝගවෝගී විදිහට ජීවිතය ගත කරන්න උත්සාහ කරනවා ඒ දැන් ඔබ ඒ දේ කරන්න බැරුව කියම ඔබ පෞලි අනිත් ඇත්ත රණ්ඩු වෙනවා මේ මේව දේවල් මට නැහැ මොකද මේ මට නැත්තේ මෙහෙමයි මෙහෙම කියලා නෑ මේත් ලැබෙන දේ ඔබට ඇති මේ මේ ජීවිතේ මේලා මේ වෙලාවේ රටේ ලෝකේ සීළු දේ කඩාවැටලා තියෙන වෙලාවක ඔබට මේ ලැබෙන දේ ඇති හැබැයි ඔබ මනා කලමනාකාරීත්වෙන් කරයන්න ව්‍යාපාර කරන අයට කියන්න දෙන එකයි මේ වෙලාවේ අලුත් අලුත් දේවල් වලට මුදල් යොදවන්නවත් ලොකු ලොකු ස්ටොක්ස් තියාගන්න උත්සාහ කරන්නවත් එපා මේ වෙලාවේ මේ තියෙන දේෙන් ඔබේ වෙළඳාම තරමතුර පාළු නොවන මට්ටමින් පවත්තා යන්න හොඳ කලමනාකාරීත්වෙන් යුතුව මේ මාස තුනෙන් පස්සේ අපි බහිමු හොඳම තැනට එතෙක් මේ වෙලාවේ ණය වෙන්න යන්න එපා චෙක්පත් ගනුදෙනුදී වඩා පරිස්සම් වෙන්න මොකද ඔබට ඒ තුලින් පාඩුවෙන් සිද්ධ වෙන දේනල් චෙක්පත් ආවට ගියාට දෙන්න යන්න එපා ඒටි කල්පනාකාරීව මේ මාස තුන ගමන් කර මේ පෙබ්‍රවාරි මාස ගැන කියනවා නම් මාස තුනක් ගැන කිව්වේ මොකද මේ මේ ඉදිරි මාස තුනම එකම ඒකාකාරී විදිහට සුළුසුළු වෙනස්කම් වලින් ගලා යන නිසා ඉතින් කුම්භ ලග්න හිමි මේ අධ්‍යාපන ඉරත වෙන අය දැන් ගොඩාක් බලාපොරොත්තු වෙන මේ කාලසීම මොකද මේ අපසු සස්පල විභාගේ මේ තව දවසකින් දෙකකින් පටන් ගන්න. ඉතින් කොහොමද ඔබට මේ විභාග කරන දරුදරියන්ට කොහොම වෙයිද මේ අධ්‍යාපන ලැබ දරුදරියන්ට මේ කාලසීම අත වශයෙන්ම කිව්වොත් මෙහෙමයි. ඔබගේ කම්මැලිකම තමයි ඔබව වැටුවොත් වටන්නේ. ඔබගේ පරාසය මම මෙහෙමයි ඔබගේද ඔබට කරන්න පුළුවන් දේ ඔබ කරන්නේ. ඔබ ඒකිනුත් අඩකුත් නෙමෙයි. ඊටත් අඩු ප්‍රමාණයක් කරන්න. ඒකට හේතුව වන්නේ මේ ඔබ මෙලා සියලු අතාරින. දැන් කාලේ මදි. අයියෝ දැන් තමයි මට තේරෙන්නේ. අපු ලබන අවුරුද්දේවත් කරනවා මේ අවුරුද්දේ මෙහෙම අතාරලා ඔහේ ලිය විභාග ලියලා දන්න. ඔන්න ඔය වගේ සිතුවිලි ඔයාගේ ඔළුවේ පිරෙන්න බලන. ඔබගේ මේ විශේෂම මේ දරුදරියන්ට කියන්නේ කල්පනාකාරීව වැඩ කරොත් ඔබට මේ කාලේ ඇති. මොකද ඔබගේ පරාසය ඔබ හඳුනා ගන්න ඉස්සෙල්ලා. මේ වෙලාවේ ඔබ දැන් මේ වෙලාවේ ඔබට කරන්න තියෙන එකම දේ ඔබට දැන් පාඩම් කරන කාලේ නේ ඔබ පොඩ්ඩක් පහුගිය අවුරුදු 10ක 15ක ප්‍රශ්න පත්‍ර ෆලෝ කරන්න. එතකොට ඔබට පුළුවන් පොඩි අදහසක් ගන්න මේ අවුරුදු විභාගය කොහොමද කියලා. අනේ මේ අදහස තුලින් ඔබට මේ අතෑරලම දාලා තිබ්බ දෙයින් හිතුවට වඩා ජයක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා කල්පනාකාරීව පොඩ්ඩක් උත්සාහවන්තනේ මේ දවස් ටිකේ. පොඩ්ඩක් කම්මැලි වෙන්න එපා. මේලාවේ මේ අන්තර්ජාලයේ පරිගණකාස්ත්‍රයේ ජීවිතේ නාස්ති කරගන්න එපා. මේ කාල සීමාවේ ක්‍රියාත්මක වෙන මේ දවස් දෙක තුනක් මහන්සි වෙනොත් සමහර ජීවිත හිතන්න බැරි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් අපිට. ඒක නිසා දැන් ඔබ හිතන්න පස්සර ගිහින් බලන්න ආපසු ගිහින් බලන්න මේ ඔබගේ විෂය කාරණා කොහොමද මේ විභාග වලට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔබට දල සරල අදහසක් ගන්න පුළුවන්. මේ අවුරුද්දේ මේ වගේ ප්‍රශ්නයක් එයි. මේකට උත්තර ලියන්න ලෑස්ති වෙන. ඒ වගේ ඔන්න කෙටි ක්‍රමවාගයෙන් ඔබ දැන් මේ ලකුණු ගන්න පුළුවන් විදි බලන්න. සමහරක් වෙලාවට ලකුණු ලැබෙන්නේ වැඩියෙන්ම මෙන්න මේ වගේ මේලා රූප සටහනක් යන්දොත් මේ වගේ ලකුණු ලැබෙනවා. එහෙනම් ඔබ උපරිම උත්සාහ කරන්න අර වැඩියෙන් ලකුණු ටික ගන්න. අන්න ඒ වගේ වැඩ කටයුතු කරන් යන්න. ඉතින් මේක වැඩි කාලයක් ගත මේ ජීවිතය ගැන අත්‍තරම අධ්‍යාපනය කියන්නේ කොච්චර විදිහට හම්බ කරන්න මේ රටේ පුළුවන් වුණත් ඔබ එකතැනකදී හිර වෙනවා අධ්‍යාපනය කියන දේෙන් ඔබ අසමත් නම් ඔබ අඩුයි නම් ඒක නිසා අධ්‍යාපනය ලැබලා ඕන පැත්තට යන්න. එතකොට ඔබට පුළුවන් ඒතනින් ඉහළටම යන්න. ඒකයි මේ උසස් පෙළ ළඟ ළඟ තින්න නිසා මේ අධ්‍යාපනය කරන දරුදරියෝ ගැන වැඩිපුර කතා කරේ. අපි ඊළඟට පෙළඹෙමු මේ යමු බලන්න මේ කුඹ ලග්න හිමියන්ගේ විවාහ ජීවිතය කොහොමද කියලා. මේ පෞල් ජීවිතේ ගෘහ ජීවිතේ කොහොමද ගෙවෙන්නේ කියලා. පෞල් ජීවිතේ ගෘහ ජීවිතය ඔබ මේ විහිං ගැටළු ඇති කරගන්න. ඔබට මං කිව්වේ අර මුලින්ම කිව්වේ කොච්චර ලැබුණා මදි අයියෝ මට මදි 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 ඕකම තමයි ඔබගේ හිතේ තියෙන්නේ. ඒක නිකන් මන්ත්‍රයක් වගේ ඔබ මතුරනවා. අපෝ බෑ මම යනවා මේ රට දාලා මේක හරියන්නේ නැහැ මම කිය කිය අර ඔබ පවුලේ අයවත් මානසික වට්ටමින් ඔබත් මානසික වැටෙනවා. අන්න ඒ දේ අඩු කරගන්න මේ ලැබෙන දේෙන් සතුරු වෙන මේ කාල සීමාව. මේ වෙලාවේ අපේ ලෝකෙම මිනිස්සු ගොඩක් අසනලා ඉන්න වෙලාවක ඔබ මේ වෙලාවේ ජීවිතේ පොඩ්ඩක් ලැබෙන විදිහට ගෙවා ගන්න. මේ ඉදිරි මාස 3 පමණ මේ කාලෙ ගෙවෙන්නේ. ඒක නිසා ඒ ටික හදාගන්න. ඔබට පුළුවන් නැත්තම් මේ ඔබ මේක මුළු මේ කාල සීමාවම අසුබ කරගන්න. ඔබේ සුබ කාලෙනුත් භාගයක් විතර ඒවා ගෙවන්න ඔබ යවනවා. ඒක නිසා මේ වෙලාවේ කල්පනාවෙන් ගෙවන්න. ලැබෙන දේෙන් සතුරු වෙන්න. ඔබට හොඳ කාලයක් උදා වේවි. සෞඛ්‍ය ගැටලු ගත්තොත් සෞඛ්‍ය ගැටලු මං කිව්වේ මේ හැම දෙයක්ම දාමයක්. මේ ඔබ මේ මානසිකව වැඩිපුර හිතන්න ගිහිල්ලා ඔබට මානසික ආතතිය වගේ ඒ දේවල් හෘද රෝග ඒ වගේ දේවල් එතකොට අදිරුධිර පීඩනය තත්ත්වයන් ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ අම්ලපිතතාවය කියන්නේ ගැස්ට්‍රයිටිස් කියන්නේ ඒ වගේ රෝගකාරී තත්ත්වයන් මේ සියල්ල ඔබේ මනස නිසා ඇති වෙන දේවල්. මේලාව ඔබ අර අසනීපයක් හදාගන්න ඔබේ මනස නිසා හදාගන්නවා.
ඒ වගේම ඔබ මේ උස ස්ථානවල වැඩ කරද්දි රිය දහවනේ කරද්දි අනතුරුදායි වැඩ කර ටිකක් කල්පනාකාරී වන්න මේ වෙලාවේ ඔබගේ මේ වම් පාදයේ වම් මත ආශ්‍රිතව තුවාල සිදුවීමේ හැකියාවක් තිබෙනවා ඒ වගේම අස්ති මිදීමක් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ඉතා කල්පනාකාරී මොකද මේ මේ ගෙවෙන මාස 3 ඉතා ප්‍රවේශම් වන් මේ බය කරන්නේ නෙමෙයි කියන්නේ ඔබට කල්පනාකාරී ජීවිත ගැන මොකද හේතුව මේ මාස 3 විතරයි ඔබට මේ සැහැණ කාලයකට පන්න ගන්න තියෙන ටිකක් අපහසුම කාලය වෙන්නේ අපහසුත් නැහැ කල්පනා වැඩගෙන පුළුවන් තරම් නිවසේ රැඳෙන්න උත්සාහ කරන්න ගමන් බිමන් අඩු කරන්න ඒ වගේම දැන් මේ කාලේ මේ රෝගී තත්ත්වයක් වසංගත තත්ත්වයක් ලෝකෙ තියෙද්දි තින් ඕනට වඩා අනවශ්‍ය ගමන් බිමන් වලින් තව දෙයක් ආහාර ගැනීමේදී අනිවාර්යෙන් ප්‍රවේශනෙන් ආහාර විසවීමේ හැකියාව පෙන්නුම් කරන මේ කාල සීමාව ඒ හැර කුඹ ලග්න හිමියන්ට මේ කාල සීමාව ඉතාමත් සුබ කරගන්න ඔබට පුළුවන් ඉතින් හැම වෙලේම ධාර්මිකව කටයුතු කරන්න මම හැමෝටම කිව්වා මේ වෙලාවේ මේ ඔබට හැකියනම් ඔබ මේ එක දවසක් එක වේලක් ඔබ නොකා ඉන්න. ඒ වේල නැති කෙනෙකුට පරිත්‍යාග කරන්න. මොකද ඒකේන හැමදාම විඳින දුක එක වේලක් ඔබ විඳලා බලන්න. මේ මේ කරන්න පුළුවන් ඇයිද අසනීපයට කියන්නේ නැත්තම් කියයි මේ අසනීප ලෙඩුන් මරන්න හදනවා කියලා නෑ. ඔබට කරන්න පුළුවන් මේක මේ හැම මාසෙම එක දවසක් පුළුවන් නම් කරලා බලන්න. ඔබ ඒ බඩගින්න ඉන්න කෙනාගේ වේදනාව අරන් එයාගේ වේදනාව එක වේලක් කෑවේ නෑ කියලා මිනිස් එක්ක නරකක් වෙන්නේ නෑ කරලා බලන්න. ඔබේ ජීවිතේ ලැබෙන ආනිසංස ක්‍රියානිම කරන්න බැරි. ඒ වගේම විශේෂයෙන්ම නිතර චන්ද සූර්ය පිරිත මෝර පිරිත ශ්‍රවණය කරන් සජ්ජායනය කරන්න. ඔබට අනිවාර්යයෙන්ම මේ කාල සීමාව සුබ කාලයක් කරගන්න පුළුවන්. එහෙනම් කුඹලක් හිමි ඔබට තෙරුවන් සරණයි.